වසර ගානක් ඒකාණ්ඩේ සිහින මවමින් සිටපු කණ්ඩායමක් ඒකාණ්ඩට ගෙනල්ල දුන්න කෙනෙකුත් වලත්ති වැරදි විද්‍යාකාරයෙක්. නැත්තම් පසුගිය තරගවාරයේදී විද්‍යාර්ථ විදුහලේ ප්‍රධාන පුහුණුකරු සුමේද මාලවන මේ තරගවාරයට අලුත් කණ්ඩායමක් එක්ක සූදානම් වෙමින් සිටිනවා. ඉතින් අද මාත් එක්ක ඉන්නේ සුමේද මාලවන සාන්ත අන්තර් විදුහලේ පුහුණුකරු. ඉතින් කෝච් සුමේද මාලවන, කොහොමද මේ කාලවකවානුව ගෙවෙන්නේ? මේ දවස්වල නම් අපි ශාන්ත අන්තෝනි කණ්ඩායමේ නාවක ක්‍රීඩකයන් වැඩි. ඉතින් වැඩිපුර ඒගොල්ලොන් එක්ක වැඩිපුර අවධානය යොමු කළා තමයි මේ දවස්වල පුහුණුවීම් ඉදිරි තින්නේ. එතකොට දැන් පසුගිය තරඟ වාරයේ සහ කෝචින් ලයිෆ් එක ආරම්භ වුණාට පස්සේ කාලයක් තිස්සේ බී කාණ්ඩයේ තරඟ කණ්ඩායම් තමයි පුහුණු කරේ. දැන් පුහුණු කරන්නේ ඒ කාණ්ඩයේ කණ්ඩායමක්. මොන වගේ වෙනසක්ද තියෙන්නේ? ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා ඒ ඩිවිෂන් බී ඩිවිෂන් වල. ඒක තමයි විද්‍යාර්ථ විදුහල වසරකුත් පහුනේ උඩට එන්න ඒ වෙනසේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තීරුම් නොගැනීම තමයි අපිට ඒ වෙනකොට සිද්ධ වුණේ. නමුත් වර්තමාන මේ වෙන විට ශාන්ත අන්තෝනි කණ්ඩායම ඒ සඳ අවශ්‍ය වේගය හා උපක්‍රම අපි සැලසුම් කරලා යනවා. නමුත් තාමත් ඒ අවශ්‍ය සීමා වලට වැඩිය පසුපසින් ඉන්නේ. මම හිතනවා ඉක්මනට මේ මාසය ඇතුළත හොඳ මට්ටමකට කණ්ඩායම එක්කන් එන්න පුළුවන් වෙයි කියලා. එතකොට කෝච්, අපි අවුරුදු 6ක් විතර පස්සට 2014 වර්ෂයේ නාවික හමුදා ක්‍රීඩා සමාජයත් එක්ක ජයග්‍රහණය කරපු ඒ ලීග් ශූරතාවය මොන වගේ හැඟීමක් දැනුනේ? ඒ ප්ලේයර් කෙනෙක් විදිහට මොන වගේ හැඟීමක් දැනුනේ? ඇත්තටම ඒක ඇත්තටම බොහොම එකමුතුකමක් තිබ්බ කණ්ඩායමක් නාවික හමුදාව. ඒ දවස්වල නිට යෝස්ත රාජපක්ෂ නාමල් රාජසෝගේ ක්‍රීඩකයන් එක්ක එතකොට ක්‍රීඩා කරමින් හිටියා අපි. නාවික හමුදාව හොඳ සලකුණු බොහොමයක් තියලා එදා ලීග් ශූරතාවය දිනාගත්තා. එතකොට රෝහිත රාජපක්ෂ තමයි නායක වශයෙන් ක්‍රීඩා කරේ අවුරුද්දේ. ඊට පස්සේ මම පළමු පෙළ ක්‍රීඩා සමාජ වලට සමුදුන්නා අවසන් වසර 2014. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් තමයි මම පළමුවෙන්ම පුහුණුකරුවෙක් වෙන්න මුලින්ම කටයුතු කරේ. ඊට පස්සේ කොළඹ DSA නායක විදුහල පළමු පෙළ රගර් ඒ ඩිවිෂන් වලට ගෙනාවා. වසර 3ක් අපි ඒ ඩිවිෂන් වල රැඳිලා සිටියා. ඊට පස්සේ තමයි මම විද්‍යාර්ථ විද්‍යාලයට පැමිණියේ. 18-19 වසර සීසන් දෙකෙන් පස්සේ විද්‍යාර්ථය ගිය අවුරුද්දේ ඒ ඩිවිෂන් වලට අරගෙන හැකියාව ලැබුණා. ඉතින් දැන් අලුත් ක්‍රීඩකීන් නව ක්‍රීඩකීන් ඉන්නවා කියන තොර ඒ කියන්නේ බෙන්ච් එක ඉතාමත් හොඳට පරිහරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ගොඩක්ම බලා ගන්න ඕනේ බෙන්ච් එක. මොකද ප්ලේයර්ස්ලා ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවට වඩා ඒත් එක මැච් එකක් බලද්දී ග්‍රවුන්ඩ් එකට වඩා හොඳටම මැච් එක පේන තැන බෙන්ච් එක. ඒ බෙන්ච් එකේ ඉඳන් ග්‍රවුන්ඩ් එකක් බලද්දී මැච් එකක් බලද්දී අපි ක්‍රීඩකෙක් විදිහට ගමු. සුමේද මාලනගේ ක්‍රීඩකයා පැත්තට ගියාම ඒ ක්‍රීඩකයා ක්‍රීඩා කරපු තරඟවල වලින් කවදාරි හිතිලා තියෙනවද මේ ස්ථානයේ මේ වෙලාවේ මම ක්‍රීඩා කරලා තිබ්බනම් ඇයි මාව කෝච් මෙතනට යවන්නේ නැත්තේ කියලා කවද හිතිලා තියෙනවද? ඇත්තටම මම බොහෝ දුරට බෙන්ච් එකේ ඉඳන් බෙන්ච් එකේ ඉඳලා අඩුයි. එක තරඟයක් 2013 වසරේ මගේ අවසාන ශ්‍රී ලංකා තරඟේ මම නම්බර් 8 බෙන්ච් එකේ ඉඳලා චයිනීස් තායිපේ සමග මම උත්සාහයක් වාර්තා කරා ට්‍රයි එක. ඉතින් ඒක තමයි මගේ ලොකු මතකයක් තියෙන්නේ බෙන්ච් එකේ ඉඳන් ක්‍රීඩකෙක් වශයෙන් සහභාගී වෙලා. මට ඇත්තටම හිතෙනවා ඉතින් මේ ප්ලේස්ලා ක්‍රීඩා කරන මම උගන්නන අය ක්‍රීඩා කරන විදිහට ඇත්තටම එතන සෙල්ලම් කරන්න තිබ්බනම් ලොකු උගාක් අවස්ථා තියෙන මට ආසාවක් ඇති වෙලා තිබ්බ ඒ වගේ ක්‍රීඩා කරන්න. ඒතකොට බෙන්ච් එකෙන් මතකයක් කියලා කිව්වනම් කෝච් කෙනෙක් විදිහට තරඟයකදී ගොඩක්ම ප්‍රෙෂරයිස් වුණ මතක මැච් එකක් මතක් කරොත්? වැඩිපුරම තිබුණේ ඇත්තටම 2018 වසරේ හොඳින් මේ ඩිවිෂන් එන්න තිබ්බ විද්‍යාර්ථ විද්‍යාලයට ධර්මරාජ තරඟය ජයග්‍රහණය කළා, මලීදේව තරඟය ජයග්‍රහණය කළා. බොහොම පහසුවෙන් එන්න තිබ්බ අවස්ථාව අපි අතින් ගිලිහි ගියා. ඒ දෙක තමයි ඇත්තටම තියෙන ලොකු සෑහෙන දුකක් ප්‍රෙෂර් එකක් තිබ්බ මැච් එකක් ඒ දෙක ඒ තරඟ දෙක. ඉතින් ඒකෙන් වැඩියම මලීදේව තරඟය බොහොම පහසුවෙන් ජයග්‍රහණය කරන් උඩට යන්න තිබ්බා. ඒ අවස්ථා දෙක මගහැරිච්ච එක. ඊට අමතරව Under-19 ඒ කප් රෝයල් ෆස්ට් මේ තරඟය අපි ලකුණු 24කින් ලීඩ් කරන් ඉඳලා ඒකත් 24-24 වශයෙන් පරාජය වුණා. ඒ දෙකම ඇත්ත වශයෙන්ම පුහුණුකරුවෙක් වශයෙන් හැටියට ගොඩක් දුක් වෙච්ච අවස්ථා දෙකක් කිහිපයක්. ගොඩක්ම සතුටු වෙන අවස්ථා මතක් කරොත්? වැඩිපුරම විද්‍යාර්ථ විද්‍යාලය DS විද්‍යාලය DS එක කළම DS එක පරද්දලා ලාස්ට් ඊයේකේ ඒ ඩිවිෂන් එකට ආපු අවස්ථාව ගොඩක් මතක් වෙනවා. ඒ වගේම සෙවන්ස් වල Under-19 Under-18 කප් ෆයිනල් එක PTS එකත් එක්ක ඉතාම හොඳින් ක්‍රීඩා කරන් ඉඳලා ඒකත් අවස්ථාන අවස්ථාවේ ගිලිහි ගියා. 22-24ක් වගේ මට මතක. ඒ වගේ 22-26ක් වගේ ඒ තරඟ දෙක ගැන
සෑහන මතකයක් තියෙන ඇත්තරම. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් කතා කරද්දී සුමේද මාලවන කියද්දී ඕන එක්කෙනට දැනෙන්නේ දැන් විද්‍යාර්ථ විදුහල ඉහළට ගෙනාපු පුහුණු කරු විදියට. එතන ඒ ප්‍රයත්න කොච්චර අමාරු වුණාද මේ තත්ත්වයට ගේන්න? ඒ කාණ්ඩයට ටීම් එකක් දාලා ඊට පස්සේ ආයි ඒ කණ්ඩායම අතහැරලා තවත් කණ්ඩායමකට යද්දී ඇත්තටම එතන හේතුනේ හේතුනේ ඒගොල්ලොන්ගේ තීරණයක්. ඉතින් ඒක ඒ තීරණය තියෙන්නේ මැනේජ්මන්ට් එක අතේ. ඉතින් විද්‍යාර්ථ ඒ මැනේජ්මන්ට් එකෙන් ලැබිච්ච ප්‍රතිචාර එච්චර යහපත් වුණ නැහැ. ඒකින්ද මම තීරණය කරා වෙන තීරණය කරා. ඒකම මට හිතුණා වෙන අභියෝගයක් බාර ගන්න එක හොඳයි කියලා. ඉතින් මම ඒ හින්දා ශාන්ත අන්තෝනි කණ්ඩායම සමග එකතු වුණා. එතකොට දැන් මේ පාර ශාන්ත අන්තෝනි කණ්ඩායම මොන වගේ දෙයක් කරයිද ලීග් එකේදී? ප්‍රධාන බලාපොරොත්තු පළවෙනි ටීම් 8-4 ෆස්ට් රවුන්ඩ් එකේ රැඳී සිටින්න. ඒක කරන්න අමාරු දෙයක්ුත් නෙමෙයි, ඒක ලේසි දෙයක් නෙමෙයි. නමුත් මේ මාසේ ඇතුළත ඒ සඳහා අවශ්‍ය සියලුම සැලසුම් යොදලා ඉදිරියට එන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒතර මේ පාර කණ්ඩායම ඉන්නේ ශාන්ත අන්තෝනි දල කණ්ඩායම ඉන්නේ අලුත් නායකයෙක් අලුත් පුහුණුකරුවෙක් එක්ක. ලොකු අභියෝගයක්. පැහැදිලිව. ඒත් එක්කම කොළඹ කණ්ඩායම් සහ දැන් කොළඹ නුවරින් කණ්ඩායම් පහක් ක්‍රීඩා කරනවා ලීග් එකේදී. ඒ වගේම කොළඹින් කණ්ඩායම් ක්‍රීඩා කරනවා. ඒ කොළඹ නුවර පාසල් අතර වෙනසක් මොකද? ඔයා කොළඹ කණ්ඩායම් උත්පුහුණුකරු විදිහට කටයුතු කරනවා. දැන් නුවර විද්‍යාලොත් පුහුණුකරු කරලා විදිහට කටයුතු කරලා තියෙනවා. එතකොට ඒ දෙකේ මොන වගේ වෙනසක්ද තියෙන්නේ? ඇත්තටම කොළඹ ක්‍රීඩකයෝ ගත්තොත් පොඩ්ඩක් ටෆ් ඒගොල්ලෝ. ඒගොල්ලෝ ඇත්තටම ඕනම අභියෝගයකට සූදානම් නුවර එක්ක සංසන්දනය කරනකොට කම්පයා කරනකොට කොළඹ ප්ලේයර්ස්ලා පොඩ්ඩක් ටෆ්. ඒක කොහොම ඇති වෙලා තියෙනවද කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඕන අභියෝගයකට සූදානම්. නමුත් මේගොල්ලෝ ඒ සඳහා සූදානම් කළා වෙනම පුහුණු කළා මෙහෙම කරන්න කියලා. ඒගොල්ලෝ යොමු කරන්න අවශ්‍යයි වගේ මේකක් තියෙන සිටුේෂන් එකක්. ඇත්තටම ඒගොල්ලෝ රෙඩි නැහැ ඕන ටෆ් සිටුේෂන් එකකට ෆේස් කරන්න. නමුත් කොළඹයි නුවරයි තියෙන වෙනස මම මෙහෙමයි දකින්නේ. ඉතින් ඒ තමයි ප්‍රථම වතාවට ඒකාණ්ඩේ කණ්ඩායමක් මුළුමනින්ම තමන් අතට අරගෙන පුණුවීම් කටයුතු නිරත වෙන සුමේද මාලවනගේ වචන. ඉතින් අපි බලමු ඉදිරි තරඟවාරයේදී ඔහුට තමන්ගේ කණ්ඩායමත් එක්ක කොතරම් දුරට ඉදිරියට යන්න පුළුවන් වේද කියලා. ඉතින් papare.com වෙතින් අපගේ උණුසුම් සුභපැතුම් ඉදිරි තරඟවාරයට ඔබටයි ඔබේ කණ්ඩායම. බොහොම ස්තුතියි papare.com. තව ක්‍රීඩා පුවත් සහ ක්‍රීඩා වැඩසටහන් අරබන්න papare.com YouTube channel එක subscribe කර bell icon එක click කරන්න.